මේ විශ්වය මොකක්ද? ඇයි විශ්වය තුළ දුකක් පවතින්නේ? බුදුරජාණන් වහන්සේ මේ විශ්වය දුකක් කියලා දේශනා කළේ ඇයි? අද අපි කතා කරමු මේ ගැන. විශ්වය කියලා කියන්නේ දුක මත පිහිටි දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුක්ඛේ ලෝකෝ පටිත්තෝ. ඒ කියන්නේ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මත කියන එක. විවට්ටටා යනුවෙන් ලෝකයේ සකස් වන යුගය හඳුන්වා තිබෙනවා. විවට්ට යුගය කියලා කියන්නේ ලෝකය විකාශනය වෙලා සංවර්ධනය වෙලා ඇතිවෙන මහා යුගයට. සංවට්ටටා යුගයේදී සමහර ලෝකයන් විනාශයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස සූත්‍රයේදී රෝහිත දිව්‍ය පුත්‍රයාට දේශනා කරන්නේ කිසිම දවසක මේ විශ්වයේ කෙලවරක් දකින්න බෑ කියලා. යම් කෙනෙකුට ලෝකය දැකීමට අවශ්‍ය නම් බඹයක් පමණ වෙච්ච තමන්ගේ ශරීරය තුළම එය දැකගන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ලෝකයක්, ලෝකේ ඇතිවීමක්, ලෝකේ නැවත්මක්, ලෝකේ නැතිවීමේ මාර්ගයක් මේ බඹයක් විතර වූ ශරීරය තුළම දැකගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශ්වය ගැන ඇත්තටම අපිට සාමාන්‍ය නුවණින් විස්තර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ලෝකය යනු නිර්වචනය කළේ ලුජ්ජති පලුච්චිති ලෝකෝ කියලා. ඒ කියන්නේ කැඩෙන විදෙන ස්වභාවයෙන් පත්වන දේ ලෝකය කියලා. විද්‍යාඥයන් විසින් පිටසක්වල යනුවෙන් හඳුන්වන්නේ මෙන්න මේ විශ්වයටමයි. ඒ වගේම තවම බටහිර නවීන විද්‍යාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමහර දේවල් ගෝචර කරගන්න බැරි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳව ඉතා පැහැදිලි සහ ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන් සමහර විෂයන් පිළිබඳව අනවශ්‍ය විදියට නොසිතන ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ විෂයන් තමයි ලෝක විෂය, ධ්‍යාන විෂය, බුද්ධ විෂය, කර්ම විෂය සහ ඉර්ධි විෂය. ඒ වගේම චින්තා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකය ගැන හිතන්නට ගිහිල්ලා පිස්සු හැදුණු මිනිස්සෙක් පිළිබඳව. සුභග කියන පුද්ගලයා ගන්තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳව හිතමින් හිටියා. එහෙම ඉද්දී කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් ඇවිල්ලා නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුභගට දකින්නට ලැබෙනවා. ඔහු හිතනවා තමන්ට පිස්සු නිසා තමයි මේ වගේ දර්ශනයක් තමන්ට දැක ගන්න පුළුවන් වුණේ කියලා. ඉතින් අනිත් පිරිසට මේ ප්‍රවෘතිය ප්‍රකාශ කරද්දී ඔය උඹට පිස්සු නිසා වෙන්නේ නැති කියලා ඔවුන් කියන්න පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේටත් මේ කතාව අහන්න ලැබෙනවා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා මෙහෙම දේශනා කරනවා. මහණෙනි, මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වල ජීවත් වන සුර සහ අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරදිලා නෙළුම් කොළයක් යට සැඟවුණු බව සත්‍ය කතාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අද වුණත් බොහෝ වෙලාවට ආලෝක සහ වෙනත් ජීවීන් පැමිණි බවට එක එක මත ප්‍රකාශ වෙනවා. ඒවා හැබැයි සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා කාටවත් බැහැර කරන්නත් බෑ. එවැනි දේවල් සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගෝචර නොවන නිසා විස්මිත ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා ගැන හිතනවාට වඩා මේ සසර අවසන් කරගන්න චතුරාර්ය සත්‍ය ගැනම හිතන්න කියලා. අපගේ මනුෂ්‍ය ලෝකයේ තවත් කොටසක් විදියට තියෙන අපරගොයාන, උතුරු කුරුදිවයින, පූර්ව විදේහවල ජීවත් වෙන්නේ අමුතු ජීවීන් කොටසක් නෙවෙයි. ඒ මනුෂ්‍ය ලෝකවලින් ජම්බුද්දීපේ ජීවත් වෙන්නේ මිනිසු කොට්ටාසයක්. ඒ වුණාට උතුරු කුරුදිවයිනේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 500ක් වෙන අතර ඔවුන් ගොඩාක්ම පුණ්‍ය ශක්තියෙන් ඉපදුණු කොටසක්. ඔවුන් නිරන්තරයෙන්ම පංචශීලය ආරක්ෂා කරන අතර රූප සම්පත්තියෙන්ද ජම්බුද්දීපේ වාසය කරන අපට වඩා ගොඩක් උසස්. ලෝකයේ විකාශය හා පැවැත්ම පිළිබඳව සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ මේ ගැන පැහැදිලිව විස්තර කරලා තියෙනවා. චූලනිකා සාස්ත්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ ඉරවල් සහ හඳවල් දහසක එකතුවක්. සාස්සි චූලනිකා සහසක් එකතු වෙලා ද්විසාස්සි මජ්ජමිකා ලෝක ධාතුව හැදෙනවා. මේ ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේලාට පමණක් ගෝචර වෙන විෂය වෙන ප්‍රදේශයක් වෙනවා. බුදුවරයෙකුට උන්වහන්සේගේ ශරීරාලෝකයෙන් එවැගේම කටහඬින් මජ්ජිමා ද්විසාස්සි ලෝක ධාතුව දක්වා ආලෝකයේ සහ ශබ්දය නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගැනීම, බිහිවන අවස්ථාව, අබිනිෂ්ක්‍මණය, බුදුවීම, තම්සත් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, ආයු සංස්කාරය අත්හැරීම, පිරිනුවම් පෑම ආදී අවස්ථාවලදී
මෙන මේ ද්විසාහස්‍රී මජ්ජමිකා ලෝක ධාතුව දක්වාම මහා කම්පනයක් ඇති වෙනවා. එම කම්පනය හඳුන්වන්නේ ජාති ශේෂ්ත්‍රය විදිහට. ත්‍රිසාහස්‍රී මහාසාහස්‍රී ලෝක ධාතුව විදිහට හඳුන්වන්නේ ද්විසාහස්‍රී මජ්ජමිකා ලෝක ධාසු දහසක් එකතු වෙලා හැදිලා තියෙන ලෝක ධාතුවකට. ඒ ලෝක ධාතුව තුල බුදුරජාණන් වහන්සේලා නමකට ආඥා ශේෂ්ත්‍රය, ඒ කියන්නේ කීර්තිය පතරවන්න පුළුවන් ප්‍රදේශය විදිහට හඳුන්වා තිබෙනවා. ආටානාටි සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, දජග්ග සූත්‍රය, කන්ද සූත්‍රය, මීර, මෙත්ත සහ රතන කියන සූත්‍රවල බලය මෙන්න මේ ප්‍රදේශය දක්වාම පැතිරෙනවා. එම බලය බුද්ධ ශාසනයේ පවතිනාතෙක්ම පවතිනවා. මේ පැහැදිලි වෙන්නේ එක් ඉරකින් සහ එක් හඳකින් ආලෝකය පැතිරෙන්නේ එක් චක්‍රාවාටයකට පමණක් බවයි. එහෙම නැත්නම් අපි නූතන විද්‍යාවට අනුව කියනවා නම් එක් ගැලක්සියකට විතරයි. එවැනි චක්‍රාවාට දහසක් පවතිනවා. චක්‍රාවාට දසලක්ෂයක් ද්විසාහස්‍රි මජ්ජමිකා ලෝක ධාතුව. එවැනි ලෝක ධාතු දසලක්ෂයක් පවතිනවා. ඒවා ද්විසාහස්‍රි මජ්ජමිකා ලෝක ධාතු දහසක් චක්‍රාවාට 100ක් කෝටියක්. එවැනි කෝටි 100ක් සක්වල කෝටි 100ක්. මේ අනුව විශ්වයේ ඇති පුළුල්භාවය අපිට යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න පුළුවන්. මීටත් වඩා එහාට දිවෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් මිනිස්යාවන අපට ඒ තරම් දුරට ඒ ගැන සිතන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ යම් ප්‍රමාණයකට දේශනා කළා නවත්තලා තියෙනවා. විද්‍යාවේදී සාහසි ලෝක ධාතුව හඳුන්වන්නේ ශීරපතේ, එහෙම නැත්නම් කිරිසවුර නමින්. ඉතින් මේ විශ්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සංඛාර උත්පත්ති සූත්‍රයේදී ගොඩක් දේවල් දේශනා කළා තියෙනවා. මේ ලෝකය ගැන දැනගත් බව, මේ විශ්වය ගැන අවබෝධ කරගත් බව කියන එක ලෝක විදූ කියන ගුණෙන් නැත්නම් අර්ථයෙන් බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ ඒ නිසා. එහිදී සත්ව ලෝකය, සංඛාර ලෝකය, අවකාශ ලෝකය කියන ඒවා අවබෝධ කරගත් බවයි සඳහන් වෙන්නේ. විශ්වයේ පැවැත්ම ගැන අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර රාශියක්ම සඳහන් කරලා තියෙනවා. ඉදිරියේදී අග්ගඤ්ඤ සූත්‍රය ගැන වෙනස්ම විදිහකට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසානයේට කතා කරන්නට තියෙන්නේ ඕනවට වඩා නොසිතන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන විෂයන් ගැන. ඇත්තටම අපි අනවශ්‍ය විදිහට හිතන්න ගියොත් අපිව උන්මන්තකයන් බවට, එහෙම නැත්නම් පිස්සම් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ කටෝර සංසාරයෙන් එතෙර වෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්නාට දැනගෙන ෂෙයා කරලා ඔබත් ධර්මදානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්ක නොබන්නක් අමතක කරන්න එපා. අදට එහෙනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.